උපත ලබා තඹුරු මල්ලුඩින් පායුග ඉසුසු දුකට වෙදානං වදිනෙමි සදහම් වැසි වැසුසු අවිගත් අය අවියෙන් වෙනසේ බුදුහිමි කීවා දෙව්දත් තෙරින්දුන්ට පවා කරුණා ගුණ පෑවා මෞතුමියව කරේ තියන් පිහිනා ගොස් තැබුවා ලොවුතුරු බුදු වෙන්නට මවගෙන් විවරණ ලැබුවා දත් අදත් බුද්ද දහමේ ගුණ බැබලෙන හින්දා උගත් නුගත් ජගත් අයත් ධන නමමින් වැන්දා නිවන් සුවය ලැබ ගන්නට පෙන්වා දී විදිය බැතින් ඉතින් ගලා හැලේ අමා දහම් නදිය හඳින් ලොවට ඇසෙන ගුණ දාසගෙනාදේ මුනිදු පුදමු උදේ හවා නිවනට මග පෑදේ දැන් සියලු දෙනා මහපරිනිර්වාණය ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්න. මාල කඳු වැටිය අසල කිඹුල්වත් පුරමනහර නමාසිරස සැමසලකන සාකය වංශය පිම්බර හොඳ යහපත් කල්ක්‍රියාව ගෙන පාමින් සියලු වේලි සුදවුන් රජ මහමායා දේවි සමග ගෙවයි කාලි හිමාල කඳු වැටි අසල කිමුල්වත් පුරවරය පාලනය කරන්නේ ශාක්‍ය වංශයෙන් පැවතෙන සුද්ධෝදන මහරජතුමා මහා මායා දේවිය සමග ඉතාම සන්තෝෂයෙන් රාජසී සම්පත් විඳගෙන රටවැසියාව දැහැමින් සෙමින් පාලනය කරනවා සල මහේ දඹදිව තුල මාසන කෙලි පැවතෙනවා අසල වැසියෝ සියලු දෙනා රජතුමා සහතුටු වෙනවා දින හතක්ම එක විදියට මෙම උත්සවේ පවත්වන්නේ ධන සැම දෙනා මේ දින හත සන්තෝෂෙන් ගත කරන්නේ වන දින ගත වෙන විට ඇසල පෝය එළඹුණේය උත්සව සැම අවසන් කොට සැම සතුටින් පිට වුණේය ඇසල මාසේ මේ දඹදි උත්තලේ මහා සැනකෙළි පැවැත්තිනවා සියලුම වැසියන් මේ සැනකෙළියට සහභාගි වෙනවා රජතුමා සමග සන්තෝෂයෙන් ප්‍රීතියෙන් කාලය ගෙවනවා දින හතක්ම මේ සැනකෙළිය අකණ්ඩව පවතිනවා අන්න සත්වන දින ගත වෙන විට ඇසල පෝය එළඹෙනවා උත්සව අවසන් කරලා සියලු දෙනාම තම තමන්ගේ නිවෙස් බලා පිට වෙනවා යහනේ මහමායා දේවි එදා සැත පෙන විට තිරිසිදු සුදු ඇත් පැටවෙක් සිහිනෙන් එයි රජ මැදුරට යහනට විත් ඇත් පැටවා සුදු පියුමක් හොඩින් වනා මහමායා දේවියගේ කුසය තුළට ඇතුල් වුණා ඒ ඇසල පොහොය දිනේ මහමායා දේවිය සිරියහන් ගබඩාවේ සැතපෙන විට ලක්ෂණ සිහිනයක් දුටුවා සුදු ඇත් පැටවෙක් සුදු පියුමක්
හොඩේ තබාගෙන රාජමාලිගාවට විත් මාමායා දේවියගේ කුසය තුළට ඇතුල් වුණා. පහුවෙනිදා උදෑසන මාමායා දේවිය සුදවුන් රජතුමාට මේ සීනිය ගැන කීවා. වහාම කැඳෙව්වා සතදත් බ්‍රහ්මණයන් කැඳවල මේ සීනේ පලාපල කියන්ට කියනවා. ඥානවන්ත පඬිවරයින් රජමාලිගයට ගෙන්නා සීනය තේරුම් කරන්න මහරජ අවසර දුන්නා. සුදුවැත් පැටවෙකු යහනට ආ එක පඬිවරු හෙව්වා. සිදුවත් කුමරුන් මව් කුසයේ ගැප් ගත් බව කිව්වා. පඬිවරයින්ව රාජමාලිගයට ගෙන්නු සුදවුන් මහරජතුමා සීනේ තේරුම් කරන්ට අවසර දුන්නා. මේ ඥානවන්ත පඬිවරුන් සුදු ඇත්පැටවා යහනට ආයක පිළිබඳව සෙව්වා. සොයල ඥානවන්ත පඬිවරුන් කියනවා, සුදවුන් මහරජතුමනි, පින්වත් දරුගබක් දේවිය කුසේ හට අරගෙන පින්වත් මේ කුළුඳුල් පුතු බිහි කරවා ගන්න අගින් ගන්නවා දේවිය අවසර සුන්දෝදන මහරජුගෙන්. දසමාසය ලං වෙන විට පින්වත් දේවියගේ කුසට මාමායා දේවිය පිට වී යයි දෙව්දහනුවරට. සරසා මග අලංකාර සැමගේ නෙත් පිනන ලෙසට පෙරහැරකින් කැඳවාගෙන යනවා දේවිය එම විට. දසමාසේ ලබන විට මහමායා දේවිය සුද්ධෝදන රජතුමාගෙන් වරයක් ඉල්ලනවා දෙව්දහනුවට යෑම සඳහා. සුදවුන් මහරජතුමා ඈට අවසර දෙමින් මගදිගට සරසෝමින් අලංකාර ලෙස පෙරහැරකින් මෑව කැඳවාගෙන යන්ට සේනාවට අවසර දෙනවා. යන්නට යන අතරතුරේ මව්පියන්ව බැහැ දකින්ට ලුම්බිනි මහසාල වනේ නැවතුනි සිරි නරඹන්නට. සුන්දර කුසුමන් සුපිපුන ලක්ෂණ සල්ගසක් යටදී තිම්බර බුදු පුතෙක් එදින දේවි කුසෙන් බිහි වෙන ලදී. මව්පියන් දැකීම සඳහා දෙව්දහනුවර බලා මේ පෙරහැරකින් මාමායා දේවිය ගමන් කරනවා. ලොම්බිනි සල්මල් උයනේ සිරි නරඹන්නට ආසාවක් ඇති වුණා. දැන් ලුම්බිනි සල්මල් උයනේ උයන් සිරි බලන විට පිම්බර බුදු පුතේ බිහිවෙන ලකුණු පහළ වුණා. එදා වෙසක් පුර පසළොස්සක් පොහෝ දිනේ ලස්සන සල්ගසක් යට සිදුහත් කුමාරයා උපත ලැබුවා. දෙසවන් පිනවන නාදෙට දෙවිවරු අහසින් එබුණා. ඔසවන ඔසවන අඩියට නෙළුම් මල් හතක් පිපුණා. පින්වත් මේ පුංචි කුමරු උපංගමං පයින් යන්නේ ලුම්බිනියේ සියලු දෙනා පුදුමෙට පත් වෙලා ඉන්නේ. අන්න දෙවිවරු අහසින් එබුණා සාදුනාද පැවැත්තුවා. මේ පුංචි කුමාරයා
ඉපදුන ගමන් පයින් ගමන් කරනවා. ඔසවන ඔසවන අඩියට නෙළුම්මල් හතක් පිපුණා. දැන් ලුම්මිණි සල්මල් වනේ හිටිය සියලු දෙනාම පුදුමයට පත් වෙලා බලාගෙන ඉන්නවා. හත්වෙනි අඩියක් ඔසවලා පියුමක් මත නැවතී සිට උත්තම පින්වත් කුමරුන් කෙරුවා දේශනා මෙලෙසට. අග්‍රෝහමස් මී ජෙස්ටෝ හමස් මී ලෝකස්ස කියා ශෙෂ්ටෝ හමස් මී කියමින් පියුමක් මත වැඩ සිටියා. හත්තෙනි පියුම මත පය තබලා ගාථාවක් දේශනා කළා. අග්‍රෝ හමස්මි ජෙෂ්ටෝ හමස්මි ලෝකස්ස ශෙෂ්ටෝ හමස්මි කියලා. ලෝකේ අග්‍ර වෙන්නේ මමයි, ජෙෂ්ඨ වෙන්නෙත් මමමයි, ශ්‍රේෂ්ඨ වෙන්නෙත් මමමයි, මිම්මගේ ඉපදීම නිමයි. සුදවුන් රජතුමා වෙතට කැඳවන් යයි ඉක්මන් කර, අද නම් සැන කෙලියක් මෙන් එළිය උනා රාජමැදුර. ලෝකේ අග්‍ර වෙන්නේ මමයි, ශ්‍රේෂ්ඨ වෙන්නෙත් මමයි, ජ්‍යෙෂ්ඨ වෙන්නෙත් මමයි, මගේ ඉපදීම මේ ආත්මයෙන් පසු අවසානයි. අන්න සුදවුන් මහරජතුමාට මේ ආරංචිය ලැබුණා. මහමායා දේවිය දෙව්දහනුවර බලා ගමන් කරන අතරමඟදී ලුම්බිනි සල්මල් උයනේදී පින්වත් කුමාරයෙක් බිහි කරලා වහාම ගිහිල්ලා කැඳවගෙන ආවා රාජමාලිගාවට. සතදත් බමුණන් එම දින මාලිගයට කැඳවනවා, පුත් කුමරුගේ පලා අපල ගනින්න අවසර දෙනවා. කාල දේවතා උසුතුමා පැමුණුනි කුමරුව බලන්න, පාලසෙනේ පිය රජගියේ කුමරු ඔහුට ලං කරන්න. සතදත් බමුණන් මාලිගාවට ගෙන්නලා රාජ භෝජන වලින් සංග්‍රහ කරලා මේ පින්වත් පුත් කුමාරයාට නාමයක් තබන්ට කියනවා. ඒ වෙලාවේ කාලදේව තවුස්තුමත් රාජ මාලිගාවට පැමිණී සිටියා. කාලදේව තවුස්තුමා දුටුව සුද්ධෝදන මහරජතුමා පුත් කුමාරයාව වඩාගෙන කාලදේව තවුස්තුමා ළඟට පැමුණා කුමාරයාව ඔහුට ලං කිරීම සඳහා. සුතාව ලං කරන විට සුදවුන් රජතුමා සොඳුරු ජටාව මත තවුසාගේ පායුග තබනවා කුමරු. සුන්දරමේ පුංචි කුමරු තිලවට බලවත් හින්දා තිම්බර එම කාල තවුස සාදුකාර දීවැන්දා. මේ පොඩි කුමාරයාව කාල තවුසගාව ලංකරන කොට කාල තවුසගේ ජටාව මත පායුග තැබුවා. කාල තවුසට අවබෝධ වෙනවා මේ තමයි තුන් ලෝකේ අග්‍රවණ තැනැත්තා. කාල තවුසා සාදුකාර දීවැන්දා. බුද්ධ පදවියත් ලබන්න මතු දින යන බව පෙනෙනවා. සුද්ධෝදන මහනිරිදුත් පුත් කුමරුන් හට වඳිනවා. සැකබිය හැර පුත් කුමරුගේ පලාං අපල විසඳන්නට එක
එකසිය අට දෙනෙක් බමුණු කැඳවනවා රජ මැදුරට. යහපතක්ම කුමරුන්ගෙන් මේ තුන් ලොවටම කෙරෙනවා. සිද්ධාර්ථ කියලා නාමය පොඩි කුමරුට තබනවා. මේ කාල තවුස කියනවා, සුද්ධෝදන මහරජතුමනි, මව් අනාගතේ බුදු පදවිය ලබනවා. කාල තවුස එහෙම කියන විට සුද්ධෝදන මහරජතුමා පුත් කුමාරයාට වැඳ වැටුණා. අන්න 108 දිනක් බමුණු කැඳෙව්වා කුමාරයාගේ පලාපල ගනින්ට. ඒ බමුණන් කියන්නේ මොහු ඇවිත් තුන් ලෝකේටම නායක වෙනවා, නාමයක් තැබුවා සිද්ධාර්ථ කියලා. සත් දවසක් ලබනා විට කුමරු ලැබිලා රජ මැදුරට. උත්තම මහමායා අදේවිය කලුරිය කළේම විට. මහමායා දේවිය මිය ගියාට පසු මේ කුමරුට මහා ප්‍රජාපති ගෝතමි දේවිය ඇත රැකවරණිට. සිද්ධාර්ථ කුමාරය බිහි වෙලා දින 7ක් ලබන විට සිද්ධාර්ථ කුමාරයාව බිහි කළ මහමායා පින්වත් දේවිය මරණයට පත් වුණා. ඊට පසුව සිද්ධාර්ථ කුමාරයාව ආරක්ෂා කරගන්ට රැකගන්ට බාර වුණේ මහා ප්‍රජාපති ගෝතමී දේවියට. ළමා වයස ලං වෙන විට මේ පින්වත් කුමාරයාට පමා නැතුව බාර දෙනවා ශිල්ප සතර හුරු කෙරුමට. සාර ලෙසට කුමරුන්ගේ ඥානය වැඩි කරගන්නට බාර දෙනවා කුමාරයව සර්වමිත්‍ර පඬිවරයාට. සොළොස් වියට ලං වෙන විට ශිල්ප හදාරාලා අන්න කලසුසනවා යසෝදරා දේවිය සහ සරණ වෙන්න. ළමා වයසේදී රාජගුරුවරුන්ට බාර දුන්නා ශිල්ප ශාස්ත්‍රයේ නිපුණ කරන්ට. රාජගුරුවරුන්ට කීකරුවි සිද්ධාර්ථ කුමාරයා ඉතාම කරුණාවෙන් ශිල්පය හදාරනවා. සුදවුන් මහරජතුමා හිතනවා පුත් කුමාරයාගේ තව දස්කම් වැඩි කරන්ට සර්වමිත්‍ර පඬිවරයට බාර දුන්නා. සර්වමිත්‍ර පඬිවරයා දන්න සියලු ශිල්ප ශාස්ත්‍ර සිද්ධාර්ථ කුමාරයාට නිපුණ කළා. දැන් සිද්ධාර්ථ කුමාරයාගේ වයස අවුරුදු 16ක් වෙන විට සුදවුන් පියරගෙතුමත් මහා ප්‍රජාපති සුළුමව් දේවියත් පින්වත් ගුණවත් යශෝදරා දේවියව සිද්ධාර්ථ කුමාරයාට සරණ පාවා දුන්නා. 13 වසරක් දෙදෙනම දිවි ගෙවනවා රජ මැදුරේ. සැබැවින් මුළු රජ මැදුරේම නිත්‍යාලෝකය පැතිරේ. යන්න හිතිලා කුමරුන් අට රට ගැන තොරතුරු බලන්න චන්න ඇමති හට කියනවා අසුසූදානම් කරන්න. අසුසරතේ නැගිලා දෙන්නාං ඇවිත්දා රටේ නොයෙක් පසුව පෙනෙනවා කුමරුට වය උරුන්ද මනුසයෙක්. අවුරුදු 13ක් සිද්ධාර්ථ කුමාරයත් යශෝදරා දේවියත් ඉතා සෙනෙහින්
රාජමාලිගාවේ රාගසී සම්පත් විඳිනවා. එක් දවසක් සිද්ධාර්ථ කුමාරයා චන්න ඇමතිට කියනවා, මට රටේ වීදි සංචාරය කරන්න ඕන. වහාම අස්වරතේ සූදානම් කරන්න. සිද්ධාර්ථ කුමාරයාගේ අන පරිදි අස්වරතේ සූදානම් කළා. අස්වරතේ නැගුණ සිද්ධාර්ථ කුමාරයා වීදි සංචාරයේ කරන විට සිද්ධාර්ථ කුමාරයට පේනවා වයෝවෘද්ධ මිනිස්සෙක්. ඒකනේ වයසේ මුහුකුරා ගිය මහලු මිනිස්සෙක්. තවත් ටික දුරක් ගමන් කරනකොට සිද්ධාර්ථ කුමාරයාට පේනවා රෝගාතුර වුණ කෙනෙක්. ඒ කියන්නේ අසනීප වුණ තැනැත්තෙක් යන ආකාරයේ චන්න ඇමතිගෙන් අහනවා, ඒ කුමන තැනැත්තෙක්ද? සිදුහත් කුමාරයාණනි, ඒ ලෙඩ වුණ තැනැත්තෙක් අපිටත් රෝග හැදෙන. රෝගාතුර කෙනෙක් යනවා මුණ ගැහෙනවා ඊගාවට. වේගය අඩු කරලා නැවත අස්වරතයෙන් යන විට කරදරයක් බව කුමරුට එවන් දිනේ වැටහෙනවා. පෙරහැරකින් මලමිනියක් අමු සොහොනට ගෙන යනවා. අඟවන්නට මින් කුමරුට සංසාරේ ගමන දුරයි. සංගරුවනක් කුමාරයාගේ ඉදිරි පිටින් ගමන් කරයි. නිතර නිතර දුටු දේවල් කුමරුන්ගේ සිත පිරුණා. සතර පෙර නිමිති දුටුවම සසරම කලකිරුණා. දැක්ක වයෝවෘද්ධ තැනැත්තෙක් රෝගියෙක්. ඊළඟට මලමිනියක් අමුසොහොන්ට ඔසවන් යනවා. ඊළඟට සිද්ධාර්ථ කුමාරයා දුටුවේ තාම සාන්ත ගමනකින් වඩින සඟරුවනක්. දැන් මේ දේවල් දුටුව සිද්ධාර්ථ කුමාරයාට සතර පෙරනිමිති දැකලා සංසාරය කලකිරුණා. යනට වී දවල් කාලේ මේ ගැන කල්පනා කරනවා. රුවැති පුතේ කුම්බි උන බව සේවකයෙක් කියනවා. දැම්මක් ඇති වුණා මේ මට රාහුල ඉපදුනා කියා. තින්වත් සිදුහත් කුමරුන් පවසයි අත් නලලිතියා. කුමරු උපන් සන්තෝසෙට මැදුරේ උත්සව පවතී. පෙම වඩවන සිද්ධාර්ථ කුමරුන් කල්පනා කරති. රතෙන් බැහැලා මල් උයන දවල් කාලේ කල්පනා කර කර ඉන්න සිද්ධාර්ථ කුමාරයාට ආරංචියක් එනවා. සේවකයෙක්ගෙන් යශෝදරා දේවිය පුත් කුමාරයෙක් දිහි කළා කියලා. සිද්ධාර්ථ කුමාරයා හිතනවා, මට තව බැම්මක් ඇති වුණා, රාහුල ඉපදුණා. අන්න රාහුල කුමාරයා උපන් සන්තෝෂෙට රාජමාලිගාවේ උත්සව පවත්වනවා. සිද්ධාර්ථ කුමාරයා කල්පනා කරනවා, චරම රඟනවා ගයනවා රුවැති අඟනුම් පිරිලා. නැත සිදුහත් කුමරු බලන්නේ ඒ දෙසවත් හැරිලා. උත්සවේ අවසාන වෙලා සැම දෙනා නින්දට යනවා. ගත් පියවර අනුව යන්න සිදුහත් කුමරුන් එනවා. වී ගොස් බලන විටදි කුමරුන් දොර හෙමින් ඇරං. දිම්බා දේවිය සැතපෙයි රාහුල පුතු තුරුළු කරං. රඟන ගයන
අඟනුන්ගේ රාජමාලිගාව පිරිලා. නමුත් සිදුහත් කුමාරයා ඒ රඟන ගයන රූමත් අඟනුන් දෙස හැල්ලවත් බලන්නේ නැහැ. උත්සවේ අවසාන වෙලා සියලු දෙනාම වැටිච්ච වැටිච්ච තැන්වල නිින්දි. සිද්ධාර්ථ කුමාරයා හිමින් සැරේ බිම්බා දේවිය සත පෙන සිරියහන් ගබඩාවට ගොස් හිමින් සැරේ බලනවා. බිම්බා දේවිය රාහුල පුත් කුමාරයාව තුරුළු කරගෙන සුව නිින්දක. චන්න ඇමතිගෙන් වාලා කන්තක අසු සරසාලා යන්න පිටත් විය කුමරුන්ගේ සම්පත් අත්හැරලා නිරංජන ගංගාවෙන් එතර වෙලා නවතිනවා. ආරංචිය ගිහින් කියන්නට චන්නට පවසනවා. කුමරු නොයන බව හැඟුණා සතා උනත් හිත රිදුණා. එම සෝකෙන් ලය පැලුණා කම්තක අසුමිය ඇදුණා. චන්න ඇමතිව ගෙන්නලා කන්තකසු සරසගෙන සංසාරයෙන් එතරවෙන්ට ලෝක සත්‍යාව දුකින් මුදන්ට සිද්ධාර්ථ කුමාරයා සිල් රාජ සම්පත් අත්හැරලා ගමන ආරම්භ කළා. නිරංජන ගංගාවෙන් එතර වෙලා චන්න ඇමතිද ගිහින් කියනවා, ඔබ ගිහින් රාජ මාලිගාවට කියන්න මා ලෝතුරු බුදු බව ලබන්ට ගියා කියලා. කන්තකස්සයට හිතුණා සිද්ධාර්ථ කුමාරයා ආපසු එන්නේ. ශෝකය ඉවස ගන්නට බැරුව කන්තකසු ලය පැලී මරණයට පත් වුණා. වමතින් කෙස් වැටියෙන් අල්ලා කඩුවෙන් හිස මුඩු කරගෙන කුමරුන් සූදානම් වෙයි තවුසුදම් පුරන ලෙසින. බෝසත් තවුසාට වැඳලා චන්න ඇමති පිට වෙනවා. දෑසේ කඳුළු පිස පිස සුදවුන් නිරිඳුට පවසනවා. දුෂ්කරක් ක්‍රියා කරමින් බෝසත් තුම සියලු වෙලේ ලක්ෂණ බුදු රැස් වීදුවේ ජයශ්‍රී මහබෝධි මුලේ. දෙව් දෙවඟන පවන් සලන විට බුදු රැස් විහිදුනිය. ගෞතම බුදු පදවිය බෝසත් උතුමට හිමි වුණිය. වමතින් කෙස් වැටි අල්ලගෙන රංකඩුවෙන් හිස කෙස් මුළු කරගත්තා. චන්න ඇමතියා සිද්ධාර්ථ කුමරුන්ට වැඳලා කිඹුල්වත් පුරට ඇවිත් සුදවුන් මහරජතුමාට සියලු විස්තර කීවා. වර්ෂ 6ක් දුෂ්ක්‍රක්‍රියා කරමින් සිදුහත් බෝසත් උතුමා වෙසඟේ පුන් පොහො දින ජයශ්‍රී මහබෝධි මුලේදී ලෞතුරු බුදු පදවිය ලබා ගත්තා. පුන් ගෞතම බුදු පිය කාටත් යහපත යෙදුවා. කිරිපිඩු දානය මුලින්ම සුජාත සිටු දුව පිදුවා. තිලවට අංග වුණ බුදු පිය ලෝසත හට දම් දෙසුවා. පළමු සතියේ ජයසී මහබෝධි මුලේ වැඩවිසුවා. බලවත් තු දෙවෙනි සතිය අපේ භගවත් මුනි රාජා කළගුණ සැලකීමට කළේ අනිමිස ලෝචන පූජා. සෙවන හිසට ලබා දුන්න බෝධිය වෙත හිත ඇදුනා. දෙවෙනි සතිය ගෞතම හිමි රුවන් සක්මණේ දුනා. තිලව චක්‍ර වුණ බුදුන් වහන්සේ පළමු සතියේ ජයසී බෝධි මුලේ වැඩවිසුවා. දෙවැනි සතියේ අනිමිස ලෝචන පූජා කළා. තුන්වැනි සතියේ රුවන් සක්මණේ දුණා.
නිවනත් අවබෝධ කරන් රුවන් විමනි වැඩ සිටියේ. ශවනක් ගන බුදුරැස් වී දුනා හතරවෙනි සතියේ. රජපදවිය අත්හැරදා බුදු පදවිය ලැබුවත් හිමි. අජපල් නුග රුක මුල වැඩියේ පස්මවෙනි සති බුදු හිමි. හතරවෙනි සතියේ රුවන් විමනේ වැඩ සිටියා. පස්වෙනි සතියේ අජපල් නුගරුක මුල් ළඟ වැඩ සිටියා. හයවෙනි සතියේ මුතලින්ද නාගධරණී වැඩ සිටියා. කිරිපාලු රුක යට වැඩ සිට සත්වෙනි සතියේ මනහර තිරිසිදු ධර්මය දෙසුවා තපස් සුබල්ලුකට එවර. පමණ කරදර ආවත් දහමින් ඇති බලය නිසා අපමණ අය යහ මග ගිය බුදු පියාගේ දහම අසා. සත්වෙනි සතියේ කිරිපලු රුක යට වැඩ සිටන් තපස්සු බල්ලුකට ධර්ම දේශනා කළා. සියලු දෙනාම සංසාර දුකින් අත් මිදීම සඳහා අපේ කාන්තිමත් ශාන්තිනායක ලෞතුරු අමාමෑණියන් වහන්සේ, ඒ සුනිමල සුමිහිරි මధుර මනෝහර සී සද්ධර්මයේ දේශනා කළා. නාලාගිරි අලව්යකා අඟුල් මාල වැනි උදවිය පාලා මෙත් දහම් දිසා යහමග පෙන්නුවේ බුදු පිය. ලිසුන් පස් වසරක් තුල ලෝසත වෙත දහම බෙදා ලෙත පියවා ගන්නට සමිදුට කාලය වුණා උදා. හැම මොහොතෙම ලෝසතුනගේ යහපතටයි යෙදුවේ ඥානි. නිම වෙන්නට කාලය දැන් ලං වෙයි බුදු හිමිගේ ප්‍රාණි. වසක් ආයු වලඳ පිම්බර සමිදුංග උතම විසුව අවසං වස් කාලය වේලුව ගමේ මහිම. නාලාගිරිට අලව් යකාට අඟුලි මාලවැනි අයටත් මෛත්‍රිය වඩලා යහමග පින්නුවා. සුනීත සෝපාකට රාහුලටත් මෛත්‍රිය වඩලා සංසාරයේ කිටි කරගන්න මාර්ගය පෙන්වා දුන්නා. පන්සාලිස් වසක් තිස්සේ ලෝසතුන්ට යහපත උදා කර දුන් සුමගට යන මාවත කියා දුන් ගෞතම මාමෑණියන් වහන්සේගේ අවසාන කාලයේ උදා වෙනවා. 80 වසක් ආයු වළඳා ගෞතම මාමෑණියන් වහන්ස අවසන් වස් කාලය ලේලුවනේ ජීවත් වුණා. යටපත් කරගෙන කෙනෙකුට නොකියා තම දෙතොල සලා පිට වී යයි රජගහ නුවරට කුසිනා නුවර බලා. පිරිනිවනට පත් වෙන්නට බුදු හිමි ලං වෙන අතරේ හරි කන ගැටුවෙන් තැවෙයි අනද තෙරිඳු වරින් වරේ. පියවෙන්නට බුද්ද දැස කාලය ළඟ ළඟම එනවා. සියලුම භික්ෂුන් කැඳවලා බුදු හිමි දේශනා කරනවා. අන්න රජගහ නුවර කුසිනාරාව බලා බුදුන් වහන්සේ වැඩියා. දැන් ආනන්ද හාමුදුරුවෝ බුදු හිමියන් ගැන හිත හිතා වරින් වර දුක් වෙනවා. බුදුන් වහන්සේ සියලුම භික්ෂූන් කැඳවලා මෙහෙම දේශනාවක් කරනවා. තව තුන් මාසය කියත් පරිනිර්වාණයට යන්න කිව දැන යුතු දෙයක් ඇත්ද මට හැක පහදලා දෙන්න.
යම් දෙයක් ඇත්ද හැම දෙයක්ම නැතිවෙනවා. නිහිපිට ගුණ දම් රැක්කොත් එය මතු දින හිමිවෙනවා. භික්‍ෂුන් වහන්සේලාට බුදුන් වහන්සේ කියනවා, මා පිරිනිවන් පාන්න තව තුන් මාසයයි තියෙන්නේ. මගෙන් යම් දෙයක් දැනගන්ට තිබේද? බිහිවුන සෑම දෙයක්ම නැතිවෙනවා. ගසක් කැදුනොත් ඒ ගස වෙනසෙනවා. ගුණදම් ආරක්ෂා කරගෙන පින්දහම් කරගෙන ජීවත් වුනොත් එය මෙලෝ පරලෝ දෙලොවටම යහපතක් වෙනවා. චුන්ද කර්ම මාර පුතා ඇවිදින් පාවා නුවරින් අන්තිම දානය බෙදෙනවා බුදු සමිදුට සර්දාවෙන්. දුන්න දානේ පිළි අරගෙන පින් අනුමෝවන් කරලා පින්වත් බුදු හිමි වඩිනවා උපවත් තැන උයන බලා. චුන්ද කර්ම මාර පුත්‍රයා ඇවිත් අන්තිම දානය බුදුන් වහන්සේට පූජා කළා. ඒ දානය පිළිගත්ත ලෞතර අමාමෑණියන් වහන්සේ චුන්ද කර්ම මාර පුත්‍රයාට පින් අනුමෝවන් කරලා වඩිනවා පවත්තන උයන බලා. මහසල් ගස් දෙකක් අතර ආසනයක් තනවාගෙන මා බලවත් බුදු පිය සැතපෙයි උතුරට ඉසලාගෙන ඉසෙම කඳුලැලි පෙරමින් අනද තෙරිඳු ළඟින් ඉඳී ගස් වල මල් පෙති සැලෙමින් බුදු සමිදුගේ දෙපා වඳී. හසුගනන් දෙවගෙන සහ දෙවිවරු එබි එබි බලනවා. ආසුන් කුසය තුල ඉඳගෙන මල් පහලට විසි කරනවා. උපවත්තන උයනි මහා සල්ගස් දෙකක් අතර ආසනයක් තනවගෙන ගෞතම බුදුරජාණන් වහන්සේ උතුරට හිසලාගෙන සැතපෙනවා. ආනන්ද හාමුදුරුවෝ ළඟ ඉඳන් එකිබිඳිමින් අඬනවා, කඳුළු සලමින් වැළපෙනවා. දහස් ගණන් දේවරු දෙවගණන් අහස් කුසේ තුල ඉඳන් මල් පහලට විසි කරනවා. ගස්වල මල් පෙති සැලමින් බුදු සමිදුගේ දිපාමුල වැටෙනවා. කඳුලැල්ලෙන් දැස වැසුණු අනද තෙරිඳු සනසන්නට හිමියන් දෙසන්න විය අනද තෙරිඳු වෙත මෙලෙසට. ඉස්තීරයි කියා දෙයක් මේ ලොව බිහි වුණේ කොහොම? අස්තීරයි අනිත්‍යයි මේ ලොව ඇති සෑමදේම. සිතා බලනු මැන සමිදුනි සැමදේෙන් අප අතහැරයයි. ලෞතුරු පදවිය ලැබුවත් මගේ දිවියත් අනිත්‍යයි. ලැබගෙන මාගේ උපදෙස් මට සෑම විට උදව් දුන්න ඔබ කළ ඒ කුසල් බලය ඇතිය රහත් ඵල ලබන්න. අඬා වැළපෙන දුක් වෙන ආනන්ද හාමුදුරුවන්ට බුදුන් වහන්සේ දේශනා කරනවා, ඇයි ආනන්ද අඬන්නේ? ඇයි දුක් වෙන්නේ? ස්ථිරයි කියා කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. සියලුම දේ අස්ථිරයි අනිත්‍යයි. පොඩ්ඩක් හිතලා බලන්න, ලෞතර බුදු පදවිය ලැබුවත් මගේ ජීවිතයත් අනිත්‍යයි. මගේ උපදෙස් පිළි අරගෙන මට අප උපස්ථාන කළ ඔබට ඒ පින ඇති රහත් ඵල ලබා ගන්න. බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට අනිත්‍ය පිළිබඳ දේශනා කළා. සම්මා සම්බුද්ද පියා තුන් ලොවටම පැහැව බලේ අන්තිමේදී සුභ
බත් දහිමි හට දම් දේශනා කළේ. පුරුලියවල වෙන දවගේ නැගෙඩි මල් පලගත්තේ. පුරුල්ලොගොලු වෙලා වගේ බලං ඉඳී හැම පැත්තේ. කියා දෙමින් යන හරි මග සම්මා සම්බුදුන් එක. පියා ගත්ත බුදුනෙත් දෙක වෙසගේ පුන් පෝදිනේක. ලෝතුරු අමාමෑණියන් වහන්සේ අවසාන වශයෙන් ධර්ම දේශනා කළේ සුබද්ද හිමියන්ට. දැන් උපවත්තන උයනි තුරුලියවල වෙනද වගේ ගෙඩි මල් පලගත්ති නෑ. කුරුල්ල ගොළු වෙලා වගේ බලන් ඉන්නවා. විසගේ පුන් පොහොදින පන්සාලිස් පසක් තිස්සේ ලෝක සත්‍යාව දුකින් මුදාගන්න අමිල මෙහෙවරක් කළ ඒ කාන්තිමත් ශාන්තිනායක ලෞතුරු අමාමෑණියන් වහන්සේ උපවත්තන උයනේදී පිරිනිවනට පත් වුණා. ආනන්ද හාමුදුරුවෝ මෙසේ විලාප තියනවා. තදින් මොකද මරු වසඟෙට දැස පියාගන්නි. අදින් පසුව කාටද මම උපස්ථාන දෙන්නේ. ආව දවසේ ඉඳ නිතරම ඔබට සෙනෙහෙ බැන්දි. වාව ගන්න බෑහිමියනි පැලියාවි හර්දේ. වෛර කරපු අයව පවා යාමගකට යැව්වේ. ඇයි හිමියනි මගේ පපුවට මේ ගින්දර තිව්වේ. උදාවෙනවා හද සෝගිනි කකියයි ඇට මිදුලු. සදා කල්ම මගේ දෙනෙතට උරුමයි දුක් කඳුලු. ආනන්ද හාමුදුරුව අඬනවා. අදින් පස්සේ මම කාටද උපස්ථාන කරන්නේ? කාටද උවටැන් කරන්නේ? ආනන්ද හාමුදුරුව දුක් වෙනවා, වැළපෙනවා. සඳුන් දරින් සෑය සදා චිත්තකය මත ගිනි දැවුණා. බුදුන් දෙසූ සදහම් කඳ තුන් ලෝකයේ රැවුදුන්නා. සඳුන් දරින් සෑය සදා ඒ චිතකේ ගිනි දැල්ලුණා.